බිල් ගේට්ස්ට ඔහුගේ සුපිරිම අදහස් ටික එන්නේ ඔහුගේ විවේක කාලෙදී. පුදුමයි නේද? මෙච්චර කාර්යබහුල මනුස්සයෙක්ටත් කොහොමද විවේක කාලයක් තියෙන්නේ? අද වෙනකොට කාර්යබහුල සංස්කෘතියත් එක්ක අපි නිවාඩුවක් ගන්නවා කියන එක හිතන එක පවා වැරැද්දක් විදියට දකින්න පටන් ගන්නවා. හැබැයි බිල් ගේට්ස් එහෙම නැහැ. ඔහු අවුරුද්දට දෙපාරක් නිවාඩුවක් ගන්නවා. මේ කාල සීමාව ඔහු හඳුන්වන්නේ think week විදිහට. මේ කාලයදී ඔහු කරන්නේ පොත්, ආටිකල්ස්, පත්තර, ඒ වගේම ඔහුට අවුලෙන හැම දෙයක්ම කියවන එක. ඇයි දන්නවද ඔහු මේක break එකක් විදියට හඳුන්වන්නේ කියලා? මොකද මේ කාලය තුළ කිසිම ප්‍රෙෂර් එකක්, කිසිම deadline එකක් නැති නිසා. අපිට තෝනේ ඒකමනේ freedom to think without any pressure. අන්න එතකොට තමයි හොඳ අදහස් එළියට එන්නේ. හොඳ නිර්මාණකරුවන් බිහි වෙන්නේ. නිකමට හිතන්න අපිට හොඳ අදහස් එන්නේ කොතන ඉන්නකොට? බාත්รูම් එකේ ඉන්නකොට නේ. ඒ කියන්නේ එතනදී තමයි අපේ මනස නිරවුල් වෙන්නේ. අපේ මනස නිදහසේ තියෙන්නේ. Microsoft ආයතනයේ CEO බිල් ගේට්ස්ට හිතනවා නම් එයාට නිදහසක් ඕන. එයාට විවේකයක් ඕන කියලා. ඇයි අපි එහෙම නොවෙන්නේ කියලා. එහෙනම් ඔබ ඉඳලා හිටලා හරි පුංචි විවේකයක් ගන්න. Because you need it and you deserve it.